උතුම් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු යමගුල කීපත් කරන මේ පින්බර වෙසක් සතියේ නැත්නම් වෙසක් සමයේ විශේෂයෙන්ම අපි ඔබට මතක් කරන්නට කැමති අපට උදාවන්නේ හැම දිනාගේම සිත් සතන් තුළ සද්ධාව භක්තිය කරුණාව මෛත්‍රිය උපදවන වාසනාවන්ත කාලවකවානුව. හැබැයි ඒ වාර්ෂික එළඹෙන උතුම් වෙසක් දිනය මේ වර්ෂයේ අපට උදාවන්නේ වෙනත් ඉතිහාසයේ නොවුණු ආකාරයේ එක්තරා කනගාටුදායක පරිසරයක් සමගයි. ඒ නිසා අපට මේ උතුම් සම්බුදුරජාණන් වහන්සේගේ වෙසක් සැමරීමත් සමඟ දෙමගුල සැමරීමත් සමඟ ඉතා බුද්ධිමත් අපිම අපේ ජීවිත අපේ ගමන් මඟ අපේ රට අපේ වැඩපිළිවෙළ පිළිබඳව බුද්ධිමත්ව හැරී බැලිය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා වාසීන් සමඟ සමස්ත ලෝකයේම ආමිෂ පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් මේ උතුම් වෙසක් දෙමගුල සැමරීම සිදු කරනවා බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව. එහෙත් අද මේ වර්තමාන රටේ උද්ගතව තිබෙන තත්ත්වය අපි මතක් කරනවා නම් රට යහපත් තැනකට නොවේ, රට අගාධයට අඳුරට යන බවයි අපට පැහැදිලිව පේන්නේ. ඒ නිසා ඉතා සංවේගජනක තත්ත්වයක් අද අපට උදා වී තිබෙනවා. විතර දෙවේලේ අහන්ට දකින්ට ලැබෙන ආරංචි තුලින් ලොකු කුඩා හැම දෙනාම ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලයි සිටින්නේ. මේ තත්ත්වයේ උදා වුණේ වෙන කිසිවක් නිසා නොවේ, පටු දේශපාලන වාසි සැලකීම, ඒ ආගම්වල අන්තවාදී මත, මේවාදී පටු දේශපාලන වාසි, ඒ වගේම පටු ආගම් අරමුණු කරගෙනයි මේ තත්ත්වයේ උදා වී තිබෙන්නේ. අපි එහෙම බැලුවොත් ඒවා කිසිසේත් අපට අනුමත කරන්නට පුළුවන්කමක් නැහැ. මේ තත්ත්වය ඉතාමත්ම කනගාටුදායක වන්නේ මේ ලෝකයේ කවුරුත් වෙසක් දිනය එනතේ බලා සිටින්නේ තමාගේ සිත් සතන් බොහොම ප්‍රබෝධයෙන් පුණ්‍යවන්ත තත්ත්වයක් ඇති කරගන්න. නමුත් මේ වතාවේ ඒ තත්ත්වයේ වෙනස් වීම ඉතාම ඛේදජනකයි. අපි මේ වෙලාවේදී ඒ නිසා මේ ධර්මද්වීපයේ ඉඳලා යම්කිසි ගැඹුරකට අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ උතුම් ධර්මද්වීපය එහෙම නොවුනොත් අනාගතයේදී මොන නමකින් හඳුන්වයිද කියලා හිතනවා. මේ යන විදිහට අපි ගමන් කළොත් අපි අනිවාර්යෙන් මේ නිසා මතක් කරන්න කැමති උතුම් වූ වෙසක් දිනය අපි සිහිපත් කරමින් අපේ ගමන් මඟ ගැඹුරෙන් කල්පනා කරලා වෙනස් අතකට හරවා ගත යුතුව තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කරගන්නට නම් අපි හැම දිනම වෙසක් දිනයත් එක්ක අදිෂ්ඨාන කරගත යුතුව තිබෙන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගේ සදහම් මඟට අනිවාර්යයෙන්ම පිවිසිය යුතුයි. උන්වහන්සේගේ ධර්මය තමයි මේ සියලු ගැටලු වලට විසඳුම් තිබෙන්නේ. ගැටලු निराකරණය කරගන්නට බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මයේ සම්මා දිට්ඨි යහපත් දැක්ම මූලික වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ ඉගැන්වෙන මධ්‍යම ප්‍රතිපදාව ඉතාමත්ම කාලෝචිත වෙනවා මේ යුගයට. උන්වහන්සේගේ ධර්මයෙන් ඉගැන්වෙන කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව වැනි උදාර ගුණධර්ම මේ සමස්ත මිනිස් වර්ගයා තුළම යළි උපදවා ගත යුතුයි. එසේ නොවේ වෛරයෙන් එකිනෙකා කරෙහි දේශසගතව කටයුතු කළොත් අපට අනාගතයක් රටක් නැතුව යනවා. අපි වෙසක් දිනේ වෙනුවෙන් උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරන මේ අවස්ථාවේදී එනිසා මතක් කරනව මෙය ධර්ම දීපයක්. ඒ වගේම ධර්මිෂ්ඨ සමාජයක් කරා යන රටක්. ධර්මිෂ්ඨ සමාජයක් අද විශේෂයෙන්ම අවශ්‍ය වී තිබෙනවා.
මේ අවස්ථාවේදී අපි මතක් කරන්නට කැමැති බුදුරජාණන් වහන්සේගේ නාමෙන් අපි හැම දෙනාම උන්වහන්සේගේ ධර්මයට යොමුව අපි සහෝදරත්වයෙන් යුතුව සියලු ජාතීන් එකට එකතුව කටයුතු කරගමු. එහෙම නොවුනොත් අපිට අනාගතයක් නැහැ. ඒ නිසා විසක් මේවර ප්‍රතිපත්ති ගරුකව අපි කවුරුත් කටයුතු කරමු. අපට යහපතක් උදා වේ. හැම දිනාටම උතුම් දළදා වහන්සේගේම පිහිටයි යහපතක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.